උණුසුම් පුවත් එසැනින් ගෙනෙන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී ඔහු පැවසුවේ ආණ්ඩුවක් කැමැත්තෙන් සිය රටේ ජනතාව දුෂ්කරතාවයට පත් නොකරන බවයි. මේ වන විට රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බව අප පිළිගත යුතුයි. පවතින ගැටලු සඳහා සාකච්ඡා මාර්ගෙන් විසඳුම් සෙවිය යුතු බවත් ඔහු කියා සිටියා. දේශපාලනික වශයෙන් බොරදියේ මාළු බාණමය අවස්ථාව නොවන ලෙසයි මා අදහස් කරන්නේ. අපි හැම දෙනා ගැනම ඔවුන් බලා සිටිනවා. කවුද අවංකව රටට ආදරය කරන්න කියලායි ඔවුන් බලාගෙන ඉන්නේ. ඒ නිසා රජයක් ලෙස අපට තියෙන වගකීමෙන් මිදෙන්න බෑ. ඒ වගේම මේ අර්බුදයෙන් ගොඩ එන්න අපට තිබෙන සැලසුම් එකිනෙක ඉදිරිපත් කිරීම අවශ්‍යයි. රජයක් විදිහට විරුද්ධ පාක්ෂයටත් කිසිදු බේදයකින් තොරව රට ගොඩනගන්න එන්න යැයි අපි ආරාධනා කළා. අවංක චේතනාවෙන් එම ආරාධනය අදටත් වලංගුයි. රටේ පවතින අර්බුදය ජය ගැනීමට නම් ඒ සඳහා ආර්ථික කළමනාකරණය ඉතාමත්ම වැදගත්. ඒ වෙනුවෙන් ජනතාවගේ මෙන්ම මේ උත්තරීතර සභාවේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඇගැයීමට ලක්වුණ ආර්ථික කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂීන් සහිත ආර්ථික විශේෂඥයින් ඉදිරිපත්ව තිබෙනවා. ඇතිව තිබෙන අර්බුදයට විසඳුම් සෙවිය යුත්තේ සාකච්ඡා මාර්ගයෙනි. අද ගාලු මෝදර විරෝධතාවයේ නිරත කණ්ඩායම්වලටත් මා සාකච්ඡාවට එන්නයි මීට පෙර ආරාධනා කළා. ඔවුන්ගේ වටිනා අදහස් අරගෙන කළ යුතු මැදිහත් වීම කරන්න අපි ඉදිරිපත් වූ බව සිහිපත් කළ යුතුයි. දීර්ඝ කාලීන විදුලි කප්පාදුවට එක් හේතුවක් වූයේ නිසි කලට විදුලි බලාගාර ඉදි නොවීමයි. පුනර්ජනනීය බලශක්ති පිළිබඳ තිබූ ඉදිරි පියවර ඇතැම් පිරිස් හිතා මතාම මගහැරියා. දැන් ඒ වරද අතීතයට පවරා වැඩක් නැහැ. අපි ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. දවසින් දෙකෙන් මේ ප්‍රශ්නය අවසන් වෙනවා කියනවට වඩා අපට හැකි ආසන්නම තැනින් අපි විසඳුම් සොයනවා කියන එකයි වැදගත්. මිනිත්තුවෙන් මිනිත්තුව හරි අපි විදුලි කප්පාදුව අඩු කරනවා. ඒ වගේම ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන සහ ගෑස් හිඟය පාලනයට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ජනාධිපතිවරයා ඊයේ ජනතාව හමුවේ පැවසීය. ඉන්ධන ලැබෙන බවට විශ්වාසයක් තිබෙන නිසා ඒ ගැන සැකයක් තියාගන්න එපා. එදිනදා වැඩ කරන්න පැය කිහිපයක් පොලිමේ ඉන්න ගියාම ඇතිවන වේදනාව දන්න නිසා මේ තත්ත්වය මගහැරීමට අවශ්‍ය බව අපි පිළිගන්නවා. 24 පැයෙන් විසඳුමක් නොලැබුණත් අප ඔබව තවත් බොහෝ කල් පොලිම්වල නොතියෙන බව මතක තබා ගන්න. ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විට ඒ සඳහා අපේ රටේ ආර්ථික, දේශපාලනික සහ සමාජීය ස්ථාවරත්වයන් ඉතාමත්ම වැදගත්. ඒ සඳහා ගත හැකි කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිවිය යුතුයයි මා විශ්වාස කරනවා. එහි ආරම්භ පියවරක් ලෙස 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය සහ කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටි කාලීනව ගත හැකි කාලෝචිතම විසඳුම බව මාගේ විශ්වාසයයි. ජනාධිපතිවරයාගේද ආශිර්වාදය ඇතිව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දක්වා අපි ගමන් කළ යුතු වෙනවා. ඒ සඳහා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඔබ සැමගේ සහායත් ජනතා ආශිර්වාදයත් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කරන අතරතුර පාර්ලිමේන්තු සජීවී විකාශනයට විවිධ බාධා ඇති වුණා. මෙවැනි ගොසිප් දිනපතා දැන ගැනීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.